सिलीला रसित नायना हरते सिबिना कोल नील वदना सावन पिनना मे चंद्र सूर्य नगरे हेलो मोको जाए कोडी मे पांदरम अल्बर्ट सर वत्तल अल्विस रोड के तिबिला डेड बॉडी का काम बिलाल वत्तल देंग अभी वत्तल यानो ने किया देखिया ने यानो वेना सीन ने का तीन ने सर मैरी लाइन ने टिका खाई आता कोगी ये मत देखिया ने हरी है ना याना कबाब मे पैट्टिंग इन्ने को मट्ट में आवट बलन केस कीपे अम्म तीनो जाए कोडी ये तिरी मनो करन मे देश पालाक्नी करा मट्ट में रस्साव करन हम बे नै जाए कोडी ඇත්තටම කවුද ජයකොඩි මැරලා තියෙන්නේ සර් නගර සභාවේ උපසභාපතිගේ පුතාලු දැන් මොකද එතන තත්ති සර් අද උදේ තමයි බොඩි එක දැකලා තින්නේ මේ කැඳ විකුණන්න ආපු මිනිසෙක් ආරංචිය හැටියට නම් සෙට් එකක් එක්ක බීලා මේ කොල්ලව මරලා දාලා කට්ටිය මාරු වෙලාලු සර් ඒ කියන්නේ අපිට මේ හොයන්න තියෙන්නේ පාප මිත්‍රෙක්ව නේද ජයකොඩි එකට හිටපු තමන්ගේ යාළුවව මරපු මිත්‍රෙක්ව වත්තල අල්විස් මාවතේ පාළු ස්ථානයක මේ ඝාතනය සිද්ධ වෙලා තිබුණා මියගිලා හිටිය වත්තල නගර සභාවේ උපසභාපතිගේ එකම පුතා නවීන් වීරසේකර 1 2 බෝතල් දෙකක් ඉවර කරලා තියෙන්නේ සර් අඩුම තරමේ මං හිතන්නේ මෙතන හතර දෙනෙක්වත් ඉන්නේ ඇයි ජයකොඩිට පේන්නේ නැද්ද මෙතන තියෙනවා තව බෝතලයක් අර බින්දිච්චි බෝතලයකුත් තියෙනවා නේද සර් ඒකෙන් තමයි මිනිහාගේ ඔළුවට ගහලා තියෙන්නේ ජයකොඩි මෙතන තියෙන ටයර් පාරවල් වල හැටියට නම් ඊරෑ මෙතෙන්ට ඇවිල්ලා තියෙන රෝද හතර එකම එක වාහනයක් විතරයි. ඒක මෙන්න මෙතන නවත්තලා තිබිලා තියෙනවා මෙන්න මේ පැත්තට මූණ දාලා. කොහමද සර් හරියට මෙහෙම කියන්නේ? මෙන්න මෙතන මේ බිම බලන්නකෝ ජයකොඩි. මෙතන බිම ටිකක් ලොකු තෙල් පැල්ලමක් තියෙනව නේද? මේ කට්ටිය වාහනේ ඉස්සරහින් මේ බිම තියෙන කාපට් එක එලාගෙන වාහනේ ලයිට් එලින් තමයි මේ වැඩේට සෙට් වෙලා තියෙන්නේ. ඇල්බර්ට් සර් ඊරෑ මෙතන පස් දෙනෙක් ඉඳලා තියෙනවා. ආ කොහොමද ජයකොඩි එහෙම කියන්නේ? ඇයි සර් මේ කප්පහක් තියෙන්නේ බිම? නෑ නෑ ජයකොඩි. මෙතන ඉඳලා තියෙන්නේ හතර දෙනයි. ඈ සර් එහෙම කිව්වේ මේ බිම තියෙන ෆුට්ප්‍රින්ට්ස් වලින්ද? නෑ නෑ ජයකොඩි. ෆුට්ප්‍රින්ට්ස් පැහැදිලි නෑ කියලා ඔයාටත් පේනවනේ. ඒත් අපි ඒවත් චෙක් කරන්න ඕනේ හිමීට. හැබැයි මම මෙතන හතර දෙනෙක් හිටියා කියලා කිව්වේ වෙන විදියකට. සමහර විට මෙතන හිටිය හතර දෙනා තව දෙන්නෙක්ව බලාපොරොත්තු වෙන ඉන්දියා වෙන්නත් පුළුවන්. හැබැයි ඒ දෙන්න නම් මෙතෙන්ට ඇවිල්ලා නැහැ කියලා මට 100%ක්ම ෂුවර්. ආ සර් එහෙම කිව්වේ මෙතන වෙන වාහනයක ටයර් පාරක් නැති හින්දානේ. නෑ නෑ ජයකොඩි. හොඳට බලන්න මේ බිම තියෙන කප් ටික දිහා. මෙතන මෙන්න මේක එකක් නෙමේ කප් ඩබලක්. සාමාන්‍යයෙන් එක උඩ එක දාපු කප් ඩබලක් පාවිච්චි කරන්නේ නෑනේ ජයකොඩි ඩ්‍රින්ක්ස් වලදී. ඒ කියන්නේ සර් බිම තියෙන අනිත් කප් හතර තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඔව්. ඕනි නම් ඔය ඩබල් කප් එක පරිස්සමට අතට අරන් සුවඳ බලන්නකෝ ජයකොඩි. ඕනි සර්. මේ දෙක පාවිච්චි කරලම නැහැ. එතකොට සර් කිව්වේ මෙයාලා තව දෙන්නෙක් බලාපොරොත්තු වෙන ඉඳලා තිනවා කියලා මේ කප් දෙකින්. නැත්තං ඉතින් මෙයාලා කප් හයක් ගන්න ඕනේ නැහනේ. ඩිටෙක්ටිව් ඇල්බර්ට් මලසිරුර පරීක්ෂා කිරීමටත් ඒ අවට ප්‍රදේශය පරීක්ෂා කිරීමටත් තවත් විනාඩි 30ක පමණ කාලයක් ගත කළා. ජයකොඩි මේ මිනිස්සයාගේ ඔළුවට ගහලා තියෙන ඉවර වෙච්ච අරක්කු බෝතලයකින් නෙමෙයි ජයකොඩි අරක්කු තිබුණු බෝතලයකින් ඈ කොහමද සර් එහෙම කියන්නේ මට නම් ඒක හිතා ගන්නවත් බැහැ ඇයි දැක්කේ නැද්ද ජයකොඩි මං අතන දන ගහගෙන බොඩි එක චෙක් කරා මට හොඳටම දැනුණා ජයකොඩි මේ මිනිස්සයාගේ ෂර්ට් එකෙන් එන අරක්කු ගඳ ඕනේ සර් බෝතලෙන් ඔළුවට දමලා ගහති අරක්කු ටික ඇඟේ හැලෙන්නේ නැති මේ හරිය CCTV නැති එක නම් හරිම අපරාධයක් නේද සර් CCTV තිබ්බනම් ඉතින් මට මෙහෙම එන්න ඕනි වෙන්නේත් නෑනේ ජයකොඩි නේද ඒකත් ඇත්ත තමයි සර් ඒක නෙමෙයි ඇල්බර්ට් සර් අපි කොහොමද සර් අර මිනිස්සු තුන්දෙනාව කොටු කරගන්නේ අපි මේ මැරිලා ඉන්න කොල්ලගේ ගෙදරට ගිහිල්ලා තොරතුරු හොයනවද නැත්නම් එහෙතර දඟලන්න දෙයක් නෑ ජයකොඩි ඔය මැරිලා ඉන්න ළමයාගේ ෆෝන් එක අරන් අන්තිමට ඩයල් කරපු නම්බර්ස් ටිකට අරන් බලන්නකො ආ ඒකත් ඇත්තනේ ඉන්න සර් මම බලන්න ඇල්බර්ට් සර් ෆෝන් එකෙන් නම් වැඩක් ගන්න පුළුවන් තත්වයක නෑ සර් ඒ මොකද ඒ ජයකොඩි ෆෝන් එක පාගලද කොහෙද කඩලා දාලා සර් ඔන් වෙන්නේවත් නෑ ඒ කියන්නේ මුන් තුන් දෙනා අපි හිතුවට වඩා කපටි නේද ජයකොඩි මොකද කරන්නේ
හරියට හරි මන් දන්නවා ජයකොඩි ඔකුන්ව හොයාගන්න විදිය ඒ කොහොමද සර් ජයකොඩි මෙයාලා බයිට් එකට කෑම ගෙන අපර බොක්ස් එක පේනවා ඒක පොඩ්ඩක් අරගෙන ඒ රෙස්ටුරන්ට් එකට කෝල් එකක් දාලා අහන්න ජයකොඩි එයාලා ගාව CCTV තියෙනවද කියලා හරි සර් ඇල්බර්ට් සර් වැඩේ හරි නයගරා රෙස්ටුරන්ට් එකේ CCTV තියෙනවලු ෂා නියමයි එහෙනම් අපි යන් මොකටද තවත් මෙතන කාලේ කන්නේ ඇල්බර්ට් සර් සර්ට කොහොමද සර් ඔහම පටපට ගාලා අයිඩියා එන්නේ ඇත්තටම මම ෂර්ලොක් හෝම්ස්ගේ කතාවලදී අරින්නේ සර් වගේ හිතන කෙනෙක් නම් ජීවිතේටවත් දැකලා නැහැ සමහර විට ඒක මට උප්පත්තියෙම ආපු දෙයක් වෙන්න ඇති ජයකොඩි අනිත් එක මම පුංචි කාලේ ඉඳලම හීනමැව්වේ රහස් පරීක්ෂකයෙක් වෙන්නනේ ඉතින් මං කැමති ජොබ් එක මම සතුටින් කරනවා ඒකට මම උප්පත්තියෙන් ගෙන ආපු හැකියාවත් එකතු වෙනවා එච්චරයි අපි ආවේ ඊයරෑ වෙච්ච මර්ඩර් එකේ ඉන්වෙස්ටිගේෂන් එකකට අපිට මේ රෙස්ටුරන්ට් එකේ ඉස්සරහයි ඇතුලේ CCTV ෆුටේජස් ටික බලන්න ඕන යන් සර් අපි චෙක් කරලා බලමු බලන්න මෙන්න මේ ෆොටෝ එකේ ඉන්න කෙනා ඔයා අඳුරනවද කියලා දෙයියනේ මේ අපේ නවීන් මහත්තයනි සර් එතකොට මෙයාවද මරලා දාලා තියෙන්නේ සර් ඔව් මෙයා තමයි එතකොට ඇල්බර්ට් සර් අපි ඊයේ කීයේ ඉඳන් CCTV චෙක් කරන්න ඕනි අපිට වටේ යන්න දෙයක් නෑ ජයකොඩි ඇයි දැක්කේ නැද්ද එතන බිම මේ නයගරා එකේ බිල් එක වැටිලා තියෙනවා මේ මං එක අරගෙන ආවේ මේකේ වෙලාව තියෙන්නේ නම් රෑ 7:49 ට අපි ඒ වෙලාව චෙක් කරමු සර් දැන් CCTV චෙක් කරන්නේ ඇයි අපිට වාහනේ නම්බරෙයි නවීන් එක්ක ආවේ කවුද කියලායි බලා ගන්න ඕනේ සර් ඒකට CCTV චෙක් කරන්න ඕනි නෑ ඔය නවීන් මහත්තයත් එක්ක හැම වෙලාවෙම ඉන්න යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා ඉඳලා හිටලා එන තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා නවීන් මහත්තයත් එක්ක ඉන්න සාරද කියන මහත්තයාගේ ජීප් එකේ තමයි සර් එයාලා මේ හැමතැනම ඇවිදින්නේ ජයකොඩි මං වාට කිව්වේ නැද්ද මේ 4 දෙනා තව යාළුවෝ දෙන්නේ බලාපොරොත්තු වෙන හිටියා කියලා මෙයා මේ කියන්නේ නවීන් එකේ ඉඳලා හිටලා එනවා කියලා අන්නේ යාළුවෝ දෙන්න ගැන තමයි ඒ කියන්නේ මිස්ටර් ඔයායේ සාරද කියන යාළුවා ගැන දන්නවා දන්නවා විතරක් නෙමෙයි සර් මං ඒ මිනිහාගේ ගෙවලුත් දන්නවා මොනවා එක්සලන්ට් එහෙනම් ජයකොඩි CCTV චෙක් කර කර තවත් කාලේ නාස්ති කරන්න දෙයක් නැහැ මන් දැන් වැල්ලපත්තර යන්න ඕනේ ඊයේ බාගෙට ඉවර කරපු කේස් එකක් තියෙනවා ඒක බලන්න. ඔයා සාරද කියන මිනිස්සයව කොටු කරගෙන මිනිහත් එක්ක හිටපු අනිත් දෙන්නත් කොහොම හරි අල්ලගන්න. ඒක කරන්නේ කොහොමද කියලා ඉතින් මං ජයකොඩිට අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ. අපෝ නෑස මේ රටේ කොයි මොල්ලක හිටියත් මං උන් 3 දෙනාව සර් ළඟට අරගෙන එන්න. මතක ඇතුව මර්ඩර් කේස් එකේ රිපෝට් ෆයිල් එකත් අරගෙනම එන්න ජයකොඩි. අලිස් මාවතේ අභිරහස පළමු කොටස මේ විදිහට අවසන් වෙන්නේ නවීන්ගේ සැබෑ ඝාතකයා ඩිටෙක්ටිව් ඇල්බර්ට්ට කොටු කරගන්න පුළුවන් වේද කියන සැකය ඔයාලගේ හිතේ ඉතුරු කරමින් නවීන්ගේ මිතුරන් 3 දෙනා එක පිට එක කියන බොරුගොන් අස හිර වෙන ඩිටෙක්ටිව් ඇල්බර්ට් අවසානයේ බොහොම සූක්ෂම විදිහට මේ ඝාතනයේ නියම අපරාධකාරයා හොයාගන්න විදිය ඔයාලට අලිස් මාවතේ අභිරහස දෙවනි වීඩියෝවෙන් රස විඳින්න පුළුවන් එහෙනම් ඩිටෙක්ටිව් ඇල්බර්ට් channel එක තවමත් subscribe කරලා නැත්නම් මේ දැමම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණත් ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔන් කරගෙන ඉන්න. අපි දෙවනි කොටසෙන් නොවැම්බර් 8 වෙනි සඳුදා හවස 6ට හමුවෙමු.